ഏതായാലും സാം ചുരുതലാട്ടം ശുഭവും ശുഭദാവസാക്കിയാലും നമ്മെ ഒരു കഥാവ കഥാകണം. මේ කතාව අනිවාර්යයෙන් මේ සමාජයට වැදගත්ම වෙනවා. මේ කතාව අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න, හොඳට හිතේ තියාගන්න, ඉවර වෙනකන් අහන්න. සහෝදරව හතර දෙනෙක් හිටියලු. හොර කමේ ගියලු කැලෑ මැද්දවට ගිහිල්ලා නිදානයක් කරා. ඉතින් කොහමද සාර්ථකව කඩාගෙන ගොඩට ගත්තා. ගොඩට අරගෙන මේ සහෝදර හදනාට මේක දැන් බෙදාගන්න බැරිලු. හැමෝම ලොකු කොටා වෙන් කරනවා. දැන් ඔක බෙදාගන්න බැරුව එකම මල්ලේ දාගෙන ආවලු. ඉතින් ආපහු කම්පල අතරින් එනකොට අම්මනාරු ගියා. ඒ ගෙදර ඉඳලා තියෙන්නේ ගෑනු කෙනයි මහත්තයයි දරුවයි ඒ ගෑනු කෙනාගේ අයියයි. එතකොට මේ ගෙදර කට්ටිය බයවද්දලා මේක මේ හොරු හතර දෙනා සහෝදර හතර දෙනා ඈට නිදාගන්න කොට වෙලා ඒ ගෙදර කට්ටිය බයවද්දලා කිව්වලු අද ඔයාලා ගෙදර කෙනෙක් මරණවා කිව්වලු. ඒ මරණ කෙනා අර ගෑනු කෙනාට කිව්වලු තෝරන්නේ කියලා. කවුද මරන්නේ කියලා. ඔයා මරණවද, දරුවා මරණවද, මහත්තයා මරණවද, ඔබගේ අයියා මරණවද? එතකොට ගත්කට නම කිව්වලු මේ අයියා ඉතුරු කරලා දරුවෝ මරන්නේ කියලා. උරුන්ට මාර ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් මේ තමන්ගේ දරුවා මරන්නේ මහත්තයටත් වඩා සහෝදරටත් වඩා. එතකොට අයිදෑවලු මේ හොරු වැවලු අයිදෑවලු මේ දරුවෝ මරන්නේ කියන්නේ ඔයා නෑ අයියානේ අයියට කන්න දෙන්නේ නෑ. ඒක සාමාන්‍යයෙන් කරදරයක් කියලා නේද හැමෝම හිතන්නේ. එපාර ඒ ගේම් කෙනෙක් එහෙමලු අයිද ඔයා මේ මෙහෙම අයියා ඉද්දි මේ දරුවා මරන්නේ කියලා. එතකොට මේ ගෑනු කෙනා කියනවලු මට සමාජයේ මිනිහෙක් හොයාගන්න පුළුවන් කිව්වලු. ඒ මිනිහට කියලා දරුවෙකුත් හදාගන්න පුළුවන් කිව්වලු. මට සමාජයට කියලා අයියගෙන හදාගන්න බැරි ගෝලු. මට ඒක නිසා අයියා වටිනවා ගෝලු. ඒකෙන් ඒ සහෝදරකම තමයි අද සමාජේ නැත්තේ. ඒක නිසා මේක ෂෙයා කරන්න හැමෝටම දැනගන්න ඔය වැටමායින් වලට ඈ වී කුරුණී බින් අංගලට මේ සමාජය මරා ගන්නවා අයියල් මල්ලිලා. මේක හොඳ ආදර්ශ කතාවක්. ඊට පස්සේ මේ හොරු හතර දෙනා කරපු වැඩේ අන්න මතක් කළා මේ සහෝදරකමේ තියෙන බලය. අර හතර දෙනාමත් එක්ක කතා බහ කරගෙන අර නිදානේ ඔක්කොම වර්ධික අර ගෑනු මනුස්සයර දීලා ගියාලු යන්නේ ඉතින් සහෝදරකම පාඩම ඉගෙනගන්න.